අපි දැක්ක ජනාධිපති විමර්ශන කොමිසමක් දාලා තියෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ ජනාධිපති විශේෂ කොමිසමේ කටයුතු නම් කටයුතු ගැන අපිට සතුටුයි නමුත් මට නොතේරෙන දේ තමයි කොහොමද අබ්දුල් රාසික් වෙන මිනිහෙක් තාම එළියේ ඉන්නේ කියලා මේ පාස්කු ප්‍රහාරය දැන් අපි හෙට බලාපොරොත්තු වෙනවා අත් වශයෙන්ම රහස් පොලිසියට वीडियो पटयाग बार देन्न मम दिगिंदिगटम कीपुदयाग तमाई मे इस्लाम मंतवादे कियन्ने दरुणु एकाक मेक हरियट पाम पिटिवलिंग हदन नोएक विधिय कैम वर्ग वागे एकम पाम पिटिवलिंग पैटिस हदनो बनिस हदनो केक हदनो बिस्कट वर्ग हदनो ए वगे तमाई मे इस्लाम मंतवादयात मंग इता वगकीमेन कियनवा एकतरा प्रबल रटक बुद्ध्यांशिक नायक नगनहिर पलातट अविल्लाउन तीरने करना मे वहावादी मतवादे लंकावतु प्रचारे क्रमीन ओन गे इलाक सपुरागनीम सदहा एक नायक निमे नायको पणह खदन ओण किय संविधान पणह दुआ देख एस एल टी जेती है न मेन मस हयाहतकन एस एल टी जी दिखट कैडे नो दिखट कैल एक पीट हो गो यू टी जी तव एक गिहल पीट हो गो तव एक सी टी जे यू टी जे एस एल टी जे हम टी जे नमी संविधान बरगणना हे बे मे उम एक खंड आयम एम पीट आगत हमारे बुद्ध्यांसवल इलाक बुद्ध्यांसवल अवधानी विनत् प्रतिमुनो एक मे करे इक हिंदा अभी ताम वग की पास्कु प्रहारे संबंधे वहम ए मियगिय तुंसिय गणनकट अधिक मिनिस्सुंट साधारणे वेन्नना अब्दुल रासिक वगे उदवी वहम अत्तरं गुड गन्न मुकद ओहु मेके महा मोलकरुवेक अभी दिगिन दिगटम कियनो ओउन तमाई दिगिन दिगटम मे महा समाजय प्रकोप करवन वेडवल यदुने बुदुहामदुरो मिनीमस कैवय त्रिविध रत्ने के आने मैंने गलतुनाक्य एवट वे मोड़े हो ये किए किया ए काले मे मिनीसु प्रकोप क्रमन मूल वेड़पिल पटांग तेगोल्ला हे भाई ऊता मेली इक निशा अपने विश्वास आगती है ना आरक्षक अंश क्या हूदीन मेवा विमर्श ने कल चोदना लभूपमणि मिनी एक वैरधिकार एक मिनिने साधारण किता एक मनी इटुकोर एक अभी गो रिशाड बद्रुदी इन्न यानी रेद नियोग मसतना त्याग प्रश्न करोड़ मम योजना करो आंडुट आंडुट योजना करो वहाम जनाधिपति वर कोमिशमग्दाल यान नगनीरट यान मन्नारमट यान मडकलपुवट यान वौनियावट यान अंपारट गील ए मिनीसुगिंगहान मे अमति वर कर साहसिक कत्तो එහෙම නැත්නම් බදුරුදීන් ද යන්න කියන පාරේ බහැලා අධිකරණ වලින් දනුවන් දුන්න නැත්නම් ජනතා අධිකරණයෙන් දනුවන් දෙයි. අපි දන්නවා කැලෑ හැලි කරපු හැටි. සමහර අපි ළඟ තොරතුරු තියෙනවා සමහර එක එක මහත්මයෙක් එක් අවස්ථාවක මාළු කල් තබා ගන්නා වූ ශීතාගාරයක් හදන්න ගියා මන්නාරමේ. බෙල්ල කපාගෙන ඵලයන් කිව්වා. එහෙම ඒගොල්ලන්ගේ බලය පාවිච්චි කළේ. ඒ නිසා මේ හුරතල් කිරීම ගැන නම් අපි සතුටු වෙන්නේ නැහැ. ආ බදුරුදීන්ලා වැනි කීප දෙනෙක් මේක ඉන්නවා මහා මොලකරුවන් හැටියට මොකද ඔවුන් මේක හරිම සම්බන්ධයි අපි දිගින් දිගට මේවා කියා තියෙනවා ඔවුන් පිහිටවපු මේ ජාත්‍යන්තර පාසල් ජාලය වෙන්න පුළුවන් ඔවුන් පිහිටවපු මද්‍රසා වෙන්න පුළුවන් ඔවුන් පිහිටවපු කලා දැන් අපි විල්පත්තු ගැනයි මුලින්ම විරුද්ධ වුණේ 2013 නේ ඒක තනි කරම රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් හින්දා එහෙම එක දිගට එකම පිරිසකට කලාපයක් හදපුවාම ඉතින් ඒක හින්දා මේක මෙහෙම අතක ගානක් මේක කරලා හරියන්නේ නැහැ මොකද මේගොල්ලන්ට හංගන්න ඕන දේවල් දැන් හංගලා ඉවරයි මකාදාන්න ඕන දේවල් මකාදාලා ඉවරයි නමුත් අපි යම් පමණකට සතුටු වුණත් සමහරක් දේවල් ගැන ඇත්ත වශයෙන්ම අපිට සතුටු වෙන්න බෑ මොකද මම පෞද්ගලිකව ගත්තොත් මම එක වචනයක් කිව්ව කියලා අද මට තාම නඩු මේ ඉස්ලාමික අන්තවාදය පෝෂණය කරන රහස් වචනයක් ඒක කිව්ව නඩුව තියෙන නිසා මම ඒ වචනේ කියන්නේ දැන් තාම නඩු පොළොන්නරුවේ ඕනෑගමට ගිහිල්ලා චෛත්‍ය බිම හෙලපුවා හෙලිදරව් කළ වරදට මාව අතරංගුඩ ගන්න හැදුවා 400 පොලිසියෙන් දාලා
රාජකාරියට බාධා කරයි කියලා මට අද නඩු. ශ්‍රීපාද සිද්ධිය ගැන කතා කරන්න ගියා. අද මට තාම නඩු. නඩු 14ක්. මොනව ගැනද මේ? මේ මේ ඉස්ලාමික අන්තවාදය පෙන්වා දෙන්න ගිහිපු අපට එහෙමයි මෙහෙමයි මේ ආණ්ඩු සැලකුවේ. හැම ආණ්ඩුවක්ම. ඒකින්ද මට තාම හිතා ගන්න බැරි. නිකන් මේ හාල් මැස්සෝ නෙමෙයි. මේ හාල් මැස්සෝ තෝරු මෝරුන් බවට පත්තලා පුපුරවා ගැනීම දක්වා මේ වැඩපිළිවෙලට දේශපාලන මේ වශයෙන් රැකවරණය දුන්නෝ කවරහුද කියලා අනිවාර්යෙන්ම ඔවුන් අතරංගුවට අරගෙන රැඳියුම් නියෝග මත තුන් මාසයක්වත් ඇතුළේ තියාගෙන මෙයාගෙන් ප්‍රශ්න කළ යුතුයි. දැන් අපි දැක්කා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එළියට ආපු ෂාඩ් බදුරුදීන් මහත්මයා ගෙන් අහනවා මාධ්‍යවේදී සහෝදරයෙක් මේ පස් වේලක් යාඥා කළා ගිහිල්ලා නේද මේ බෝම්බ තිබ්බේ කියලා. ඊට කලින් ඔහු කියනවා මට මගේ මල්ලි ගැන විශ්වාසයි. ඒ වගේම ඔහු කියනවා මේ දුරකතන ඇමතුමා දුන්නු පමණින් මේ අවුරුද්දක් ගිහිලා දැන්ද මේ විමර්ශන කරන්න කියලා. අනිත් පැත්තෙන් කියනවා ඉබ්‍රහීම් කියන්නේ හිටපු ජනාධිපතිවරු එක්ක ඇමතිවරු එක්ක නොඑක් දෙනා එක්ක පින්තූර ගත්ත ඒවා පවා තියෙනවා. ඇත්තටම ඉබ්‍රහීම්ගේ පුතා පුපුරවාගත පුජ්‍යලයා ඔහු ත්‍රස්තවාදීෙක් කියලා ඔහුගේ බිරිඳ දන්නෙත් නැහැ කියලා. ඉතින් හරිනේ ඒක තමයි බදුරුදින්ට අපි කියන්නේ ඉබ්‍රහීම් වගේ ධනපති පන්තියේ මිනිස්සෙක්ගේ ධනපති පුතෙක් ත්‍රස්තවාදීෙක් කියලා බිරිඳවත් දන්නේ නැත්තම් බදුරුදින් කොහොමද දන්නේ තමන්ගේ මල්ලි ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ නැහැ කියලා? ඒකින්ද මේ විහිළුකාරයන්ට තවත් රට හිනස්සන්න නොදී වහම මොවුන් නීති හමුවට පැමිණිය යුතුයි. අපි දැක්ක ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගේ ප්‍රකාශය සහය මාධ්‍ය හමුව මොනතරම් බරපතල අනාවරණයක්ද ඒ කලේ? දෙවනි ප්‍රහාරයක් ගැන කතා වෙනවා. ඉතින් දැන් මට තියෙන ලොකුම ගැටලුව තමයි ලංකාව තුල ගොඩනැගිමින් තිබුණු සහ තියෙන ඉස්ලාමික අන්තවාදය ගැන මං හිතන්නේ මම තරම් තොරතුරු එකතු කරපු භික්ෂුවක් නැතුව ඇති මේ රටේ. නමුත් සමහරක් මේ මාධ්‍යවල පොඩි හරි ඉඩක් දෙන්නේ නැහනේ මේක කතා කරන්න. ඊටාම ස්වල්ප මාධ්‍ය එකක් දෙකක් හැරුණකොට ඇයි ඒ වගේ ඇතුළෙත් මේ බලපෑම ඒ විදිහටම ක්‍රියාත්මකයි. මං වගකීමෙන් කියනවා කස්ටම්ස් වල ඉන්නවා මේ ත්‍රස්ත ක්‍රියාකාරකම් වල සම්බන්ධ චොදවිය. මම වගකීමෙන් කියනවා එයා ලංකේ ඇතුළෙත් ඉන්නවා. පයිලට්ලා ඉන්නවා. ඉතින් මේක තියෙන්නේ හොඳ තැනක නෙමෙයි. මොකද මේක අයිඩියොලොජි එකක්. මේක භයානකයි. දැන් ওই ජමාත් ගැන අපි කතා කරනවා. දැන් තබ්ලිග් ජමාත් කියලා කණ්ඩායමක් ගැන අපි 2012 ඉඳලා කියන්නේ. වගේ වගක් නෑ මේගොල්ලන්ට. ඔය උලමා සභාවෙත් ඉන්නවා තබ්ලිග් ජමාත්ලා. හැබැයි තාම අපේ නායකයෝ පාලකයෝ ආරක්ෂකංශවල උඩ උදවිය සාකච්ඡා කරන්නේ ඒගොල්ලොත් එක්ක. ඒගොල්ලෝ කියයිද ඔව් මේක වැරදි කියලා? දැන් ලෝකෙටම ප්‍රශ්නයක් ඇති වුණා ඉන්දුනීසියාවේ සහ ඉන්දියාවේ කරපු ජමාත් සමුළුව. කවුද එක කළේ? තබ්ලිග් ජමාත්වල. සමහරවිට ඔවුන් නැත්ත වශයෙන්ම හිතලම ගිහිල්ලා මේ ලඩබෝ කරන වෙන්න පුළුවන්. මොකද මරාගෙන මැරෙන්න පුළුවන් නම් දෙයියෝ වෙනුවෙන් මේ වගේ මේ ජීව විද්‍යාත්මකව මේ තත්ත්වයක දෙනවා ඒක උනත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කරනවා එහෙම කරන්න කියලා තියෙනවා. ඉතින් ඒව එවිඩන්ස් එක අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් බදුරුදින් අමාත්‍යවරයා ගැන මං හිතන්නේ වැඩියෙන් කතා කරනවට වඩා මේ වගේ අග මුල ඔක්කොම හොයාගන්න පුළුවන් මාස 3ක් විතර ඇතුළට අරගෙන රැඳවුම් නියෝග මත මේක කෙරුවනම් කොහොමද තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කළේ? එයාට කොහෙන්ද සල්ලි ආවේ? දැන් ඇමතිවරේ කැරේට රටට සල්ලි එනවා නම් ගෙවල් හදාන්නේ මොකක් හරි තියෙන්න බෑ. ක්‍රමවේදයක් කොහොමද ඒක මහ බැංකුව හරහාද ගෙනාවේ? ඒවා කොහේ හරි සටහන් වෙලා තියෙනවද? ඒවා විගණනයකට ලක් වෙලා තියෙනවද? දැන් මේක හරහා නිකන් හිතන්න මේ පහුගිය කාලේ ඇතිවෙච්ච ජාත්‍යන්තර පාසල් ජාලය වැඩිපුරම මේ ක්‍රියාකාරකම් වලට මේ සම්බන්ධුනේ කවුද මේ පුපුරවා ගැනීම වලට? ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපන ලැබ බුදවි. ඉතින් ඒකෙන්ද මේක මේ සුළුෙන් තැකිය යුතු එකක් නේ. මොකද දෙක තුන නෙමෙයි මේගොල්ලන්ගේ වැඩපිළිවෙල බොහොම දරුණුයි. මම දිගින් දිගටම කියන්නේ එක සංවිධානයේ සංවිධාන 52ක් අපි හොයාගෙන තියෙනවා.
සංවිධාන 52ක් ඒක ඒ කියන්නේ නායකයෝ 52ක් අපි ඔය ජනාධිපති කොමිසමට අපි ලබා දීලා තියෙන ඔය තොරතුරු මේ ප්‍රශ්නේ යටපත් වෙන්න නොදී මේ ප්‍රශ්නේ යටපත් වෙන්න නොදී මේකට ගෑවිච්ච ගෑවිච්ච කවුරු හරි ඉන්නවා නම් ඒ අය මොනතරම් ඉහළ තරාතිරමක වුණත් ඔවුන්ට දඬුවම් දීම සඳහා අපි ඇත්ත වශයෙන්ම ප්‍රාර්ථනා කරන්න ඕන ඒ අදාළ අයට ශක්තිය ලැබෙන්න කියලා යාඥා කරන අය යාඥා කරන්න ඕන අපි හැමෝම එකම එක්සිට්ව මෙවැනි අපරාධ ආපහු මතු අනාගතේ නොවෙන්න මෙතනින්ම මේ විනාශේ අහවර කරන්න අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි කියලා තමයි අපි යෝජනා කරා